අදෝබට කියන්න හිතුවේ මේ දිනවල රටේ ලොකු අසංගතයක් වෙලා තියෙන මත්කුඩු සම්බන්ධව ඔබේ පවුලේ කවුරු හරි කෙනෙක් හරි හිතවත් කෙනෙක් හරි ඉන්නවා නම් ඊතනත්ත පුනරුත්ථාපනය කරගන්න ඔබට ගන්න පුළුවන් පියවර මොනවද කියන එක මේ සම්බන්ධව රටේ නීතිය බොහොම පැහැදිලි මම ඔබට අදාළ පනත පෙන්වන්නම් මේ තමා ඒ වැදගත් පනත පනතේ නම තමා 2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනය පිළිබඳ පනත මේ පනතේ බොහොම වැදගත් වගන්ති කීපයක් තියෙනවා වැදගත්ම වගන්තියක් තියෙනවා අපි ඒක පළමු වගන්තිය කියලා බලලා පස්සේ සරලව තේරුම් ගමු 10-1 මේ තියෙන දේ ඔබට කියන්නම් ඔබටත් මම තේරුම් ගන්න බොහොම පහසුයි යම් තැනැත්තෙක් අන්තරාදායක ඖෂධ පුරුද්දක් වශයෙන් පාවිච්චි කරන්නක බවහා එහෙයින් අන්තරාදායක ඖෂධ වලට ඇබ්බැහුවක බවට පත් ඇති බවට පොලිස් ස්ථානයක ස්ථාන භාර නිලධාරියෙකුට තොරතුරු ලැබුණු අවස්ථාවක රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලවා ඒ තැනැත්තා පරීක්ෂා කරවීමට අවශ්‍ය පියවර ඒ නිලධාරියා විසින් ගනු ලැබිය යුතුය. එසේ යොමු කරනු ලැබුව විට එම රජයේ වෛද්‍ය නිලධාරියා විසින් එම පරීක්ෂණයේ ප්‍රතිඵල දැක්වෙන වාර්තාවක් එම අන්තරාදායක ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තා තමා වෙත යොමු කළ පොලිස් නිලධාරියෙකු වෙත හෝ අදාළ පොලිස් ස්ථානයට අනුයුක්ත වෙනත් යම් නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. ඔන්න දැන් මේ කොටස අපි සරලව තේරුම් ගත්තොත් මේකේ තියෙන්නේ කොයි හරි පොලිසිය වයිසී මහත්තයාට තොරතුරක් ආවොත් මෙන්න මෙයා මේ මද්දව පාවිච්චි කරන ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා ස්ථාන පොත්තුමාද කරන්න ඕන දෙයක් කියලා මේකේ තියෙන්නේ. නැවතත් කියන්නම් ඔබට ඖෂධවලට ඇබ්බැහි වූ බවට පත් ඇති බවට පොලිස් ස්ථානයක ස්ථාන භාර නිලධාරියෙකුට තොරතුරු ලැබුණ අවස්ථාවක රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලවා ඊතනත්තා පරීක්ෂා කරවීමට අවශ්‍ය පියවර ඒ නිලධාරියා විසින් ගනු ලැබිය යුතුය කියලා තියෙනවා. ලැබිය හැකි එහෙම නෙමෙයි තියෙන්නේ යුතුය කියලා. දැන් වයිසි මහත්තයා කියලා තියෙන්නේ මේ වැඩේ කරන්නම කියලා. ඊළඟට වයිසි මහත්තයා මේ වැඩේ කරලා ડોක්ටර් ගාවට දැම්මට පස්සේ දැන් රජයේ වෛද්‍යවරණ කියලා තියෙන්නේ එතකොට නැවතත් පෙන්වන්නම් එම රජයේ වෛද්‍ය නිලධාරියා විසින් එම පරීක්ෂණයේ ප්‍රතිඵල දැක්වෙන වාර්තාවක් එම අන්තරාදායක ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තා තමා වෙත යොමු කළ පොලිස් නිලධාරියෙකු වෙත හෝ අදාළ පොලිස් ස්ථානයට අනුයුක්ත වෙනත් යම් නිලධාරියෙකුට ඉදිරිපත් කළ යුතුය. ඔන්න දැන් අර රජයේ දොස්තර මහත්තයාට කියලා තියෙන්නේ අර වාර්තාව වයිසි මහත්තයාට හරි වෙන නිලධාරියෙකුට හරි අනිවාර්යෙන් දෙන්න කියලා. දැන් ඊළඟ ප්‍රශ්නේ මතුවෙන්නේ දුන්නට පස්සේ කොහොමද වෙන්නේ කියලා. ඒකත් මේ පරිදේ 10-2 වගන්තිය පැහැදිලිව තියෙනවා. ඒකත් මම ඔබට පෙන්වන්නම්. රජයේ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව අනුව ඔහු විසින් පරීක්ෂා කරනු ලැබූ තැනැත්තා අන්තරාදායක ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තෙක් නම් පොලිස් ස්ථානයේ ස්ථාර බල නිලධාරියා විසින් එම තැනැත්තා මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු හෝ ඉදිරිපත් කිරීමට සැලැස්විය යුතු අතර මහේස්ත්‍රාත්වරයා මේ වගන්තියේ පහත් දැක්වෙන විධි විධාන වලට අනුකූලව කටයුතු කළ යුතුය. දැන් ඔබට මේ 10-2 වගන්තිය හොඳට තේරුම් ගත්තාම පිළිගන්න පුළුවන් දොස්තර මහත්තයාට කියන්නේ අර වාර්තාව දෙන්න කියලා. ඉන්පසු වයිසි මහත්තයා මේ තැනැත්තව ගරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන්නම ඕනේ. එහෙම කරාට පස්සේ කියලා තියෙන්නේ මහේස්ත්‍රාත්වරයා මේ වගන්තියේ පහත දැක්වෙන විධි විධාන වලට අනුකූලව කටයුතු කළ යුතුය කියලා. ඔය කිසිම තැනක දැන් කළ හැකි එහෙම කියලා නෙමෙයි තියෙන කළ යුතුය කියලා. දැන් ඔබට ඊට පස්සේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කරාම වෙන වැඩේ මොකද්ද කියලා ඔන්න අර 3-1 කියන වගන්තිය පැහැදිලිව තියෙනවා. ඒකේ තියෙනවා 3 පළවන හා දෙවන උපවගන්ති වල. ඒ කියන්නේ අර ඔබ කලින් දැකපු 10-1යි 10-2 තිබිච්ච දේවල් එක්ක. ඒකේ තියෙන්නේ මෙහෙම 3 පළවන හා දෙවන උපවගන්ති දැක්වෙන ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමෙන් අනතුරුව යම් තැනැත්තෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරිපත් කරනු ලැබුව විට ඒ තැනැත්තා මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කරනු ලබන මේ පනත යටතේ නාමෝදිෂ්ඨ හෝ බලපත්‍රලත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අනිවාර්ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා යවන ලෙස ඒ මහේස්ත්‍රාත්වරයා විසින් ආඥා කළ යුතුය. ඔබ දැන් විශේෂයක් මේකේ දකිනවා. දැන් මේක කියන්නේ ගරු මහේස්ත්‍රාත්තුමාට කියනවා මේ අර කුඩු බොණ්ඩ බැහි වෙච්ච කෙනාව කරුණා කරලා අනිවාර්යෙන් පුනරුත්ථාපනයට යවන්න කියලා. දැන් ඔබ දකින්නේ නැති මේ පණත 10-1, 10-2, 10-3 කියන වගන්ති තුනේම මේ හැමෝටම කියලා තියෙන කළ යුතුය කියලා. දැන් මේ ක්‍රමේදි වෙන්නේ ඇත්තටම අර චෝදනා පත්‍රයක් ගොනු කරන්නේ නැතුව මුලින් බී වාර්තාවක තියෙන අවස්ථාවෙම තමයි යවන්නේ.
මේ ක්‍රමෙන් ඇත්තම අදාළ බැහැවි තැනට යවන්න පහසුයි මොකද හුඟක් වෙලාවට කුඩු බීලා උසාවියේ කට්ටියට සමහර නිදිනියුරුන්ට වඩා දැනුම තියනවාද කියලා අපිට හිතෙනවා වෙලාවකට මොකද ඒ අය උසාවි කුඩුවක් නැගලා බැරි වෙලා හරි අරුවොත් එහෙම මේ සම්බන්ධව තමයි වැඩි කරද නිවැරදි කරද කියන්නේ කියලා කුඩුවට ගිහින් ආපු ඕනම කෙනෙක් හුඟක් වෙලාවට කියන්නේ නිවැරදි කර ස්වාමීනි කියලා දැන් දන්නවා එතකොට මාව පුරුත්තාවන්ට යවන්න විදියක් වෙන්නේ නැහැ කියලා ඒ තත්ත්වයෙන් මිදලා අර පුරුත්තාවන්ට අනිවාර්යෙන්ම ඔබට යවා ගන්න ඕන නම් ඔන්න දැන් ඔබට මම ක්‍රමේ පෙන්නුවා දැන් විතර පොලිසිය කාටවත් දන්නේ නැහැ කියලා කියන්නත් බෑ පොලිසිය කට්ටියත් මේ පනත දන්නවා ක්‍රියාත්මක වෙනවා නෝන කියන ගන්න ගැටලුවක් තියෙනවා ඒතකොට 10 1 2 3 වගත්ත 3ත් එක්ක ගියොත් අර චෝදනා පත්‍රය දාන්න ඕනේ නැහැ වී වර්තාව කියන මුල් අවස්ථාවේදීම විත්තිකාරයන් කැමැත්ත අහන්නෙත් නැතුව අනිවාර්ය පුරුත්තාවල යවා ගන්න පුළුවන් ඊළඟට මේක තව එක වැදගත් වරන්තියක් තියෙනවා ඒකට මම ඔබට වරන්තිය පළමුව පෙන්නන්නම් ඒක තියෙන්නේ 10 4 ඒකේ උන්න තියෙනවා යම් තැනැත්තෙකු 214 අධිකාරිය වූ විෂද්‍රව්‍ය අබින් සහ අන්තරාදායක ඖෂධ ආඥාපනත යටතේ යම් වරදක් සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබ දඬුවම් නියමකට ඇත්තා වූද අධිකරණ ඉදිරියේ දිවුරුම් පිට දෙල් ලැබූ සාක්ෂි අනුව ඒ තැනැත්ත අන්තරාදායක ඖෂධ වලට අබ්බැහි තැනැත්තෙකු බවට අධිකරණය සෑහිමට පත්වන්නා වූ අවස්ථාවක අදාළ තැනැත්තාගේ අබ්බැහිමේ ප්‍රමාණය සැලකිල්ලටගෙන තීරණය කරන යම් කාල සීමාවකට අධිකරණය විසින් ඒ තැනැත්තා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට බාර දිය හැකිය. ඒ තැනැත්තා බාර දෙන ලැබූ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමක් මත එම කාල සීමාව දීර්ඝ කරනු ලැබිය හැකිය. එසේ කාලය දීර්ඝ කිරීම අවශ්‍ය වීමට එම දීර්ඝ කිරීම ඉල්ලා සිටීමට පාදක වූ අවස්ථාගත කරුණු අධිකරණයේ මත අනුව ප්‍රමාණවත් විය යුතුය. ඊළඟට තියෙනවා එසේ වුවද අදාළ තැනැත්තා ප්‍රතිකාර ලබා ඇති කාලය නියම කර ඇති දඬුවම මේ කොටසක් වශයෙන් අධිකරණය විසින් සැලකිල්ලට ගත හැකිය කියලා. දැන් ඔබට මේ 10 4 ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න. දැන් මේ 10 4 තියෙන අර 10 1 2 3 කියන මුල් අවස්ථා තුනේ වගේ නෙමෙයි 10 1 2 3 කියන මුල් අවස්ථා තුනේදී අර කුඩු බොනක් ඇගෙන අපගෙනගෙන අහන්නේ ඔයා පුනෘත්ථාපනය වෙන්න කැමතිද මොකද කියන්නේ යවන්නද කියලා. ඒ වගේම වැඩිකම් දෙකක් අහන්නෙත් නැහැ මොකද බී වර්තාවක් තමයි මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ 10 4 කියන වෙනත් කතාවක්. ඒක කියන්නේ විෂද්‍රව්‍ය අබින් සහ අන්තරාදායක ඖෂධ ආඥාපනතේ අර්ථේ වර්ධකණය ගෙනල්ලා ඔන්න විත්තිකරුවෙන් අහනවා තමන් වර්ධකරුවද නැද්ද කියලා. එහෙම ඇහුවට පස්සේ ඒ අහපු දේ ඔහු වර්ධකරු කිව්වහම දඬුවම් කරනකොට අධිකරණයට පුළුවන් අර දෙවරුම් පිට ලැබූ සාක්ෂියක් මත එහෙම සෑහීමට පත් වෙලා සාමාන්‍යයෙන් කරන්නේ හුඟක් වෙලාවට විත්තිකරුවෙන් මාව හරි භාර්යාව හරි කෙනෙක්ගේ දියුණු ප්‍රකාශයක් වගේ දෙයක් අරගෙන ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඒකෙන් සෑහීමට පත් වෙලා ගරු මහේස්ත්‍රාත්තුමාට පුළුවන් එතකොට මේතනත්තව පුනෘත්ථාපනය සඳහා යවන්න. ඔබට මෙතෙන්දී යම්කිසි වැදගත් දෙයක් කියන්න සිද්ධ වෙනවා. ඒ දේ තමයි ඔය 10 4 වශයෙන් කියන එකේ අර්ථය අර විත්තිකාරයේ වැඩකරු කියලා යවනක ටිකක් ප්‍රායෝගිකව අපි උසාවි ක්‍රමෙන් දකිනකොට අපහසුයි. මොකද හේතුව දැන් යම් වෙලාවක ඔය අන්තරාදායක ඖෂධ වලට බැහැ වෙච්ච කට්ටිය ටිකක් ඉතින් අන්තිම මොහොතේ උසාවිදී කියන්නේ මං ආව අන්තිම පාට බේර ගන්න මං ආයි බොන්නේ නැහැ කවදාවත් බොන්නේ නැහැ මාව ගන්න නැත්තම් මං කූඩුවේ එලිලා මැරෙනවා කියලා. හැබැයි එහෙම මැරෙන කට්ටිය ගොඩක් අඩුයි. සමහර අය ඉතින් උසාවිදී කෑ ගහලා කියනවා මාව යවුවොත් මාව යවන කෙනා මරනවා කියලා. ඒ කියන්නේ අම්මා හරි භාර්යාව හරි දිරු ප්‍රකාශ දුන්නාම කියනවා මරනවා කියලා. ඉතින් එහෙම කිව්වට ඒ අය මරනවත් අපි තාම දැකලා නැහැ. ඔබට මේකෙන් කියන්න ඕනේ යම් වෙලාවක ඔබ හොඳක් වශයෙන් දැකලා කෙනෙක් පුරුත්ථාපනය කරගන්න හිතනවනම් රටට හොඳක් පවුලට හොඳක් ගමට හොඳක් කියලා සියල්ලම ගැන හිතනකොට ඔබට ඇත්තටම කරන්න වෙන්නේ අර වයසි මහත්තයා දැනුවත් කරලා වයසි මහත්තයා මේ පණත බලතල ටික දැනගත්තාම වැඩේ බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඔබට මේක බොහොම වටින පණතක්. මේ පණත ඔබට අවසන් කරද්දි අවසානයේත් ඔබට මේ පණතේ වැදගත්කම පිටු නැවතත් පෙන්වන්නම්. මොකද මේක කවුරු හරි ස්ථානාධිපති ප්‍රතිමාවකට එහෙම වැදගත් වුණොත් එහෙම ඔබට යම් විදියකින් මේ පණතේ ප්‍රින්ට් එකක් අරගෙන හරි පෙන්වන්න පුළුවන් මෙහෙම පණතක් අටේ තියෙනවා. අනේ වයසි මහත්තයා කරුණාකරලා අපේ දරුවා පුනෘත්ථාපනය කරලා දෙන්න කියලා. මොකද මේ එක රජ නිලධාරියෙක්වත් එතකොට දැකින එකක් නෑ. මොකද රටේ නීතිය තාම මෙහෙමයි තියෙන්නේ. ඉතින් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලුවා කියලා එක වරදක් විදිහට වෙන්නේ නෑ. මේ හැමදේම කිව්වේ කුඩු බොන ඇත්ත එක තරහට නෙමෙයි. ඒ සමහර අය ඇවිල්ලා කියනවා අනේ සර් මට මේ ජරා වැඩි නවත්ත ගන්න ඕනේ මම පුනෘත්ථාපනය කැමතියි කියලා. අන්න ඒ වගේ වෙලාවක නම් මේ පණත බොහොම පහසුයි. මොකද වෛද්‍යවරයන් නිර්දේශ කරාම හුඟක් වෙලාවට එතනින් ඉදිරියට යන්න පුළුවන්.